පරීක්ෂණ ප්‍රතිශත ආශ්‍රිත ගැටලු දෙවැනි කොටස. අයිබෝවන්, බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රවල ප්‍රතිශත ගැටලු ඉතා සුලභ ගැටලු ආකාරයක් වනා වගේම මේකෙදි පළමුුවන් නිරවදිව ගැටලුව හොඳින් කියවලා දීලා තියෙන තොරතුරු එකිනෙක වෙන් කරගෙන නිරවුල් කරගන්න ඕනේ. දීලා තියෙන දත්ත මනාකොට අවබෝධ කරගෙන ගැටලුව කරා යොමු වීමත් වැදගත්. මේ ඉතා පහසු ගැටලු ආකාරයක් වනා වගේම හැකිතාක් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර විසඳලා විවිධ ආකාරයේ ගැටලු වලට විසඳීමට පුහුණු වියාමෙන් ගැටලුව දුටු විගස තොරතුරු විශ්ලේෂණය කොට නිවැරදි මාර්ගය අවබෝධ කරගන්න ඔයාලට පහසු වේවි. ප්‍රතිශත ආශ්‍රිත මේ දෙවැනි කොටසින් ලාභ අලාභ පොලි ආශ්‍රිත මුදල් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට අපි අද බලාපොරොත්තු වෙනවා. ඉතින් ස්මාර්ට් නොලෙජ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මේ පාඩම් මාලාව එක රැඳී ඉන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ස්මාර්ට් නොලෙජ් තුළින් නිකුත් කරලා තියෙන මේ බුද්ධි පරීක්ෂණ විෂය නිර්දේශයේ සියලු මාතෘකා ආවරණය පෙන පරිදි නිර්මාණය කරන ලද ඉතාමත් පැහැදිලි විවරණය සහිත ප්‍රශ්නපත්‍ර කට්ටලේ අඩංගු මේ නිබන්ධනය නිවසටම ගෙන්වා ගැනීමට මෙන්න මේ අංකයට WhatsApp මැසේජ් එකක් හරි ස්මාර්ට් නොලෙජ් FB පේජ් එකට මැසේජ් එකක් හරි යොමු කරන්න ඔබට පුළුවන්. ඉක්මනින්ම ඔබේ නිබන්ධනය නිවසට ගෙන්වාගෙන හැකි තාක් නිවැරදිව පුහුණු වීම කරන්න. හොඳයි, එහෙනම් අපි අපේ පාඩමට යමුමු. ලාභ අලාභ ප්‍රතිශත ආශ්‍රිත ගැටලු වලට යොමු වෙන කලින් මේ ගැටලු ආකාරය සම්බන්ධව ඔබ දැන සිටිය යුතුම කෙටි සමීකරණ කිහිපයක් තියෙනවා. මේවා හොඳින් මතක තබා ගැනීමෙන් ඔබට ඉතා ඉක්මනින් ඔබේ ගැටලුව විසඳීමට හැකි වේවි. ඒ නිසා අපි මුලින්ම ඒ සමීකරණ ටික හඳුනාගෙන ඉමු. එහෙනම් මේ සම්බන්ධව ඔබ ලබාගත් දැනුමත් ආශ්‍රය කොටගෙන මෙතෙන් පටන් මේ මුදල් හා ප්‍රතිශත ආශ්‍රිත ගැටලු කරා අපි යොමු වෙමු. ගැටලු අංක 1. රූපවාහිනියක් 10% ලාභයක් ලබා ගනිමින් විකිණු විට ලැබෙන මුදල හා 10% වට්ටමක් ලබා දෙමින් විකිණු විට ලැබෙන මුදලෙහි වෙනස රුපියල් 15,000ක් නම් රූපවාහිනියේ වටිනාකම කොපමණද කියලා තමයි අපෙන් පළවෙනි ගැටලුවේදී අහන්නේ. අපි බලමු මේ වගේ ගැටලුවක් ඉතා පහසෙන් විසඳගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ආයමත් ඔයාලට ලැබෙන ගැටලුව. මේකෙදි අපි මුලින්ම කරනවා රූපවාහිනියේ මිල x ලෙස ගනිමු.
එහෙනම් 10% ලාභයක් තබාගෙන ලකුණු කළ මිල අපිට ලියා ගන්න පුළුවන් x ධන 10% විදියට. ඒ වගේ ඒ සමීකරණය අපි පළවෙනි සමීකරණය විදියට නම් කරගන්නවා. ඒ වගේම 10% වට්ටමක් දීලා ලකුණු කරන මිල x ඇසුරෙන් අපිට මෙන්න මේ විදියට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ x ගෙන් 10% ප්‍රතිශතයක් අඩු කළ විට. එහෙනම් මේක දෙවෙනි සමීකරණය විදියට නම් කරගත්තොත් 10% ලාභයක් වගේම 10% වට්ටමක් ලබා දෙමින් ලකුණු කළ විට ලැබෙන මුදලෙහි වෙනස අපිට මේ ගැටලුවේදී දත්තයක් විදියට ලබා දෙලා තියෙනවා රුපියල් 15000ක් කියලා. ඒක අපිට අපේ පළවෙනි හා දෙවෙනි සමීකරණ ඇසුරෙන් මෙන්න මේ විදියට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ එම අගයන් දෙක අතර වෙනස වෙන්න ඕනේ. එතනදී අපිට ලැබෙනවා 120ක් විදියට x x කැපිලා යනවා. එහෙනම් අපේ දත්තය දුන්නනේ 10% ලාභයක් හා වට්ටමක් ලබා දෙමින් විකිනුපස ලැබෙන මුදලෙහි වෙනස 15000ක් කියලා. එහෙනම් අපිට පුළුවන් රූපවාහිනියේ නිල මෙන්න මේ විදියට හොයන්න. 20% කියලා කියන්නේ රුපියල් 15000ක් නම් අපි හොයන්න පුළුවන් 100ක්. ඒ කියන්නේ රූපවාහිනියේ නියම මිල 100ක් කියන්නේ කීයද කියලා. එහෙනම් අපිට ලැබෙනවා රූපවාහිනියේ නිල මෙන්න මේ විදියට රුපියල් 75000ක් කියලා. ඔයාලට පැහැදිලි වෙන්න මම මේ විදිහට සමීකරණ 1-2 කියලා නම් කරලා දෙන්නේ. ඔයාලා විභාගෙට ගිහිල්ලා ඒ වගේ කර කර ඉන්නපාව පුළුවන් තරම් ඉක්මනින් මේ වෙනස අරගෙන 120ක් විදිහට සලකලා ඔබේ ගැටලුව විසඳ ගන්න උත්සාහ කරන්න. ගැටලු අංක 2. 10% වාර්ෂික සුළු පලියකට රුපියල් 5000ක මුදලක් ලබා ගන්නා අයෙක් වර්ෂ 3ක් අවසානයේ ණය නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල සොයන්න කියලා තමයි ගැටලු අංක 2 අපිට ලැබෙන්නේ. මේ තියෙන්නේ ඔයාලට ලැබෙන ගැටලු ආයමත්. මේකෙදි අපි 10% වාර්ෂික සුළු පලියක් ලැබෙන නිසා පළමුව 1 වසරක් සඳහා අදාළ පොලි මුදල සොයා ගන්න ඕනි මුලින්ම. ඒකෙදි 1 වසරක් සඳහා පොලිය අපිට මේ සූත්‍රය භාවිතයෙන් ගන්න පුළුවන් ණය මුදල වැඩි කරන 10%ක් කියන ප්‍රතිශතයෙන්. ණය මුදලෙන් 10%ක් නිසා අපිට ලැබෙනවා රුපියල් 500ක් තමයි 1 වසරක් සඳහා මෙන්න මේ ණය මුදල සඳහා පොලිය වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ඒ අනුව 1 වසරකට අගේ අපි දන්න නිසා අවුරුදු 3ක් සඳහා පොලිය අපිට හොයන්න. ඒ කියන්නේ 1 වසරක් සඳහා පොලිය වැඩි කරනවා වසර 3කින්. එහෙනම් අපිට ලැබෙනවා රුපියල් 500 අවුරුදු 3කින් වැඩි කරාම රුපියල් 1500ක් වෙනවා අවුරුදු 3ක් සඳහා පොලිය. එහෙනම් වර්ෂ 3ක් අවසානයේ ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ ගන්න ණය මුදලේ වගේම අවුරුදු 3ක් සඳහා වෙන පොලි මුදලෙත් එකතුව වෙන්න ඕනේ. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල සමානයි ණය මුදල එකතු කිරීම වසර 3කට පොලි මුදල වෙනවා. එහෙනම් ණය මුදල රුපියල් 5000යි අපිට ලැබෙන පොලි මුදල රුපියල් 1500යි අපේ ගෙවිය යුතු මුළු මුදල වර්ෂ 3ක් අවසානයේ ණය නිදහස් වෙන්න රුපියල් 6500ක් වෙනවා. ගැටලුව දැක්ක පමණින් ටිකක් අමාරුයි වගේ පෙනුනට ඉතාමත් සරලයි. ගැටලු අංක 3. යම් පුද්ගලයෙක් විසින් 12% වාර්ෂික සුළු පලියකට යම් බැංකුවකින් ණයක් ලබා ගන්න අතර වසර 5කට පසු මුළු මුදල ලෙස රුපියල් 104,000ක් ගෙවා ණය මුදල අවසන් කරන ලදී. ඔහු විසින් ලබාගත් ණය මුදල කොපමණද කියලා තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ තියෙන්නේ ඔබට ලැබුණු ගැටලුව. අයත් කියනවා ඔහු 12% වාර්ෂික සුළු පලියකට තමයි ණය අරගෙන තියෙන්නේ. ඔහු වසර 5ක් අවසානයේ රුපියල් 104,000ක් ගෙවලා ණය මුදල අවසන් කරලා තියෙනවා. අපෙන් අහන්නේ ඔහු විසින් ලබාගත් ණය මුදල කොපමණද කියලා. පෙර අපි සඳහන් කළා යම් සූත්‍ර කිහිපයක්. ඒකෙදි පොලිය සෙවීම සඳහා වෙන මෙන්න මේ පහත සූත්‍රය. ඒ කියන්නේ පොලිය අයින්ට ණය මුදල පියසුරෙන් යම් ප්‍රකාශනයක් අපි ලබා දුන්නා. අන්න ඒ ප්‍රකාශනය මේකෙදී අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒ තමයි I සමානයි PTR බෙදීම 100 කියන එක. මේකෙදී I සමානයි පොලිය බවට පත් වෙනවා. P සමානයි ණය මුදල වෙනවා. T සමානයි කාලය වෙනවා. R කියන්නේ පොලිය ප්‍රතිශතය වෙනවා. මෙන්න මේ සූත්‍රයට අපි අපිට දීලා තියෙන දත්ත ටික ඇතුළත් කරලා අපි පොලිය අය සඳහා ණය මුදල ඇසුරෙන් ප්‍රකාශනයක් ලබා ගන්න ඕනේ. මොකද අපිට හොයන්න තියෙන්නේ ණය මුදල. ඒකෙදි අය සමානයි PTR බෙදීම 100 කියන සූත්‍රයට අපි දන්න අපිට ලැබිලා තියෙන දත්ත අපි යොදා ගන්නවා. P කියන්නේ ණය මුදල. ඒක අපි දන්නේ නැහැ. T දන්නවා අවුරුදු 5ක කාලය කියලා කිව්වා.
R දන්නවා පොලි ප්‍රතිශතය 12යි. එහෙනම් බෙදීම 100. ඒ අසරෙන් අපිට පුළුවන් මෙන්න මේ මේක සරල කරාට පස්සේ I සමානයි 3 P බෙදීම 5 කියලා යම් ප්‍රකාශනයක් ලැබෙනවා. ඊට පස්සේ ගැවිය යුතු මුළු මුදල සමානයි අපි දන්නවා ණය මුදල එකතු කිරීම පොලි මුදල වෙනවා. ණය මුදලයි පොලියයි එකට එකතු කළා තමයි අපි ගෙවන්න ඕනේ අවසානයේ. අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා මේ පුද්ගලයා අවුරුදු 5ක් අවසානයේ ණය මුදල රුපියල් ලක්ෂ 4ක් ගෙවලා අවසන් කරා කියලා. එහෙනම් අපි නොදන්නා පදයක් තමයි ණය මුදල කියන්නේ. ඒකට අපි මුලදීම P කියලා ගත්තා. ඒ වගේම P අසරෙන් අපි පොලි මුදල සඳහායි නැත්නම් I සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තා 3 P බෙදීම 5 විදිහට. එහෙනම් මෙන්න මේ අපිට ලැබුණු ප්‍රකාශනය විසඳලා ලැබිලා තියෙන සමීකරණය විසඳුවම අපිට P වගයක් ලැබෙනවා. P කියලා කියන්නේ අපිට ගැටලුවේ හොයන්න තියෙන ණය මුදල. එහෙනම් P සමානයි රුපියල් ලක්ෂ 2,50,000ක් වෙනවා. එහෙනම් ඔහු විසින් ලබාගෙන ඇති ණය මුදල මෙන්න මේ විදියට අපිට හොයාගන්න පුළුවන්. ඉතාමත් පහසුයි. මම ඒකයි මුලටම කිව්වේ. ඔයාලා මෙන්න මේ සමීකරණ ටික දැනගෙන ඉන්න කියලා. ආයෙත් මතක නැත්තම් ආයෙත් මුලට ගිහිල්ලා ඒ ටික හොඳින් බලලෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ගැටලු අංක 4. එක්තරා වෙළඳ සැලක් ඔවුන් සතු යම් භාණ්ඩයක් රුපියල් 40,000ක් ලෙස මිල ලකුණු කොට තිබිලා. ඒකේ මිල 30%කින් අඩු කරලා නැවත 15%කින් මිල වැඩි කරලා නැවත ලකුණු කරලා තියෙනවා. එසේනම් ලකුණු කරන ලද නව මිල කීයද කියලා තමයි අපෙන් අහන්නේ. මේ තියෙන්නේ ආයමත් ඔයාලට ලැබුණු ගැටලුව. යම් භාණ්ඩයක මිල රුපියල් 40,000ක් ලෙස මිල ලකුණු කරනවා. මුලින්ම එයින් 30%ක් අඩු කරලා නැවත 15%කින් මිල වැඩි කරලා ඒකේ මිල නැවතත් ලකුණු කරනවා. එහෙනම් නව ලකුණු කරන ලද මිල කීයද කියලා තමයි අපෙන් අහන්නේ. මේකට ක්‍රම දෙකකට ගැටලුව විසඳන්න පුළුවන්. එක ක්‍රමයක් ඉතාමත් පහසු ක්‍රමයක් වෙනවා. ඒකට ඒ ක්‍රමය යොදා ගන්න නම් ඔබට මන පුහුණුවක් අවශ්‍යයි. මම පළවෙනියටම කියලා දෙන්නම් විස්තරාත්මකව ඔබට ඉතා පැහැදිලි වෙන විදිහට මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. මෙතඩ් 1. භාණ්ඩයේ ආරම්භක ලකුණු කරන ලද මිල අපි දන්නා රුපියල් 40,000යි. එහෙනම් 30%කින් මිල අඩු කරන විට අඩුවන මුදල වෙන්නේ රුපියල් 40,000න් 30%ක් අඩු වෙන ඕන. එහෙනම් අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ රුපියල් 40,000න් 30%ක් කියන්නේ කීයද කියලා. ඒ කියන්නේ රුපියල් 12,000ක් වෙනවා. එහෙනම් එම ලකුණු කරන මිලෙන් 30%ක මුදලක් අඩු කරාට පස්සේ භාණ්ඩේ නව මිල වෙන්නේ රුපියල් 40,000න් රුපියල් 12,000ක් අඩු කරාට පස්සේ රුපියල් 28,000ක් වෙනවා. ඒ පාගේම ඒ නැවත රුපියල් 28,000ක් කියන මුදලෙන් 15%කින් මිල වැඩි කරන බව තමයි අපිට කියන්නේ. එහෙනම් අපි ඊළඟට හොයන්න ඕනේ රුපියල් 28,000න් 15%ක මුදලක් කියන්නේ කීයද කියලා. ඒ කියන්නේ රුපියල් 4,200ක් වෙනවා. එහෙනම් නැවතත් රුපියල් 4,200කින් තමයි ඔවුන් මේ භාණ්ඩේ මිල වැඩි කරලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් එවිට භාණ්ඩේ මිල රුපියල් 28,000ට එකතු වෙන්න ඕනේ රුපියල් 4,200ක්. ඒ කියන්නේ අපේ මෙන්න මේ භාණ්ඩේ නව ලකුණු කරන ලද මිල වෙන්නේ 32,000 රුපියල් 200ක් තමයි රුපියල් වලින් ගත්තොත්. ඔබට පැහැදිලි වෙන්න ඕනේ භාණ්ඩේ ආරම්භක මිලෙන් 30%ක ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ නිසා අපි හොයාගත්තා ආරම්භක ප්‍රමාණයෙන් 30%ක් කියන්නේ කීයද කියලා. එතකොට භාණ්ඩේ මිල රුපියල් 28,000ක් වුණා. ඒ ප්‍රමාණය අඩු වුණාම නැවත 15%කින් මිල වැඩි කරන නිසා 15%ක මුදල අපි නැවත නව මිලෙන් 15%ක ප්‍රමාණය හොයාගෙන ඒ ප්‍රමාණය පවත්නා මිලට එකතු කරනවා. එතකොට අපිට ලැබුණා 32,200ක්. මෙන්න මේක තමයි ලකුණු කරන ලද නව මිල විදියට අපිට උත්තරේ විදියට ලැබෙන්න ඕනේ. මේක තමයි මේ ක්‍රමයටත් ඔබට ගැටලුව විසඳන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ගැටලුවම විසඳන්න පුළුවන් මෙතඩ් 2 එක. මේක කෙටි ක්‍රමය. මේක සඳහා මාන පුහුණුවක් එක්ක ඔබ ගැටලු හොඳින් විසඳා තියෙනවානේ. භාණ්ඩේ ආරම්භක මිල අපි 100%ක් ලෙස සැලකුව විට 30%කින් මිල අඩු කරන විට භාණ්ඩේ මිල අපිට 70%ක් කියලා ගන්න පුළුවන්. 100%ෙන් 30%ක් අඩු වෙනකොට අපිට භාණ්ඩේ මිල 70%ක් විදිහට අපි සැලකනවා. ඒ වගේම 15%කින් මිල වැඩි කරන විට භාණ්ඩේ මිල 115%ක් කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ 100% තියෙද්දි අපි ඒකට 15%කින් මිල වැඩි කරනවා කියලා හිතුවොත්.
එහෙනම් අපිට ලකුණු කරන ලද නම මිල අපිට එකපාර ලියා ගන්න පුළුවන් භාණ්ඩේ ලකුණු කරන ලද මිලෙන් 70%ක මුදල වැඩි කරනවා 115%ක මුදල. මෙන්න මේ විදිහට අපිට රුපියල් 32200යි කියලා අපේ උත්තරේ කෙලින්ම ගන්නත් පුළුවන්. මම ඒකයි කිව්වේ මෙන්න මේ ක්‍රමයට යන්න ඔබ ගැටලු සඳහා මනාප වුණාවක් අවශ්‍යයි. කලින් කියා දීපු ක්‍රමය ඔබට පැහැදිලි වඩාත් පැහැදිලි ක්‍රමය වෙනවා. ඒ නිසා ක්‍රම දෙකටම පුහුණු වෙන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් අපි මේ කතා කරේ ලාභාලාභ මුදල් ආශ්‍රිත ගැටලු කිහිපයක් විසඳන ආකාරය. ඊළඟ ප්‍රතිශත කොටසින් කොටස් හා මුදල් ආශ්‍රිත ප්‍රතිශත ගැටලු සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වගේම අනුමාන ප්‍රශ්න ආදර්ශ ප්‍රශ්න 1000කට ආශ්‍රිත පැහැදිලි විවරණය සහිතව ඔබට මේ ස්මාර්ට් නොලෙජ් තුලින් නිකුත් කරන අභියෝගිතාව හා බුද්ධි පරීක්ෂණ නිබන්ධනය නිවසටම දැන් ගෙන්වා ගන්න. ඊළඟ IQ පාඩමත් සමග එසෙනින් සම්බන්ධ වීමට ස්මාර්ට් නොලෙජ් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.